පල්ල විකනවද මාත්‍යා? ඔව් ඔව් පැන පැන කනවා. යොවන් සීන කියන රෝමන් රේන් දක්වා කියනවා. රාත්‍රී මහත්තයෙක් එනවා. අදනම් මුගෙන් ගලව ගන්න ඕන කීයක් හරි ඔක්කොට කලින් බුලත් ටිකක් කාලෙන්න. මුගෙන් කීයක් හරි ගලව ගන්න පුළුවන්? මහත්තයා ආමුදුන සාත්තවයා හාන්නේ වැඩක් නෑ. එහෙම කියන්න එපා මහත්තයා. මේව හොඳ සාත්තද? අකේ බලලා තමයි සාත්තනේ කියන්නේ මහත්තයා. අහමු එක. ඇටේ? ඒවට සාත්තර කියලාද? ඇටේ? නෑ නෑ මහත්තයා. ඇටේ නෙවෙයි. අත තමයි සාත්තර කියනවා මහත්තයා. හරි. කියලා බලන්න මේ සාත්තරය. මේ අතේ හැටියට මහත්තයා මහත්තේ කසාද බදල නෑනේ. අම්මට සීවේ තමුසේ මාව මිනිහෙක් නේ ඕයි හරියටම කිව්වා. ඒකනේ මහත්තයා මං සාත්තරේ හරියට කියනෝනේ. කියනෝ බලන්න තා විස්තර ටිකක්. මහත්තයාගේ මේ අතේ හැටියට මහත්තයා හොඳ රස්සාවක් කරනෝ නේද? අම්මට සීවේ මරුනේ තමුසේ මාව සාත්තර ගානෙක් නේ ඕයි. ඒකනේ මහත්තය මම කිව්වේ. තාම මොනවද මහත්තයට දැනගන්න ඕන? මම කියන්නම් හිතගෙන සාත්තර. නෑ සාත්තර ඇහුව ඇති. මට වැටර යන්න ඕන, පරක්කු වෙලා තියෙන්නේ. මං ගිහින් එන්න. නිමෙ මහත්තය ඔළුවට ගන්න එපා මහත්තයා. සාත්තර ඇහුන සල්ලි දෙන්න ඕන. සල්ලි? සල්ලි ඉන්න මම තවුසට සාත්තරයක් කියන්න. හමුස හැමදාම රෑට කටගොන්නක් බී කියනවිල්ලා එළියේ මිදුරු ඉඳගෙන උවහල්ප කියනවනේ ඔයි. මම? නෑ මහත්තයෝ, කටගොන්නක් බොනව කිව්වට මම බොන්නේ අරක්කු කාලයි මහත්තයෝ. කාල බීල පොඩි ආතල් එකක් ගියාම පොඩ්ඩක් ඉතින් කෑ ගහනවා තමයි. මහත්තය දන්නේ කොහොමද ඒක? මමද? අමුසලේ ගෙවල් කාම තැත්තකට ලස්සන කෙල්ලෙක් ඇවිල්ලා කලයකට වතුරල යනවා නේද? ඉටිකිරිස් බෝලේ වගේ කෙල්ලා. මහත්තයට කියන්න ජම්බු ගෙඩිය වගේ. මහත්තය කොහොමයි දන්නේ ඒක? බැඳපු එක හද්ද ගෝතයෙක් මහත්තයා, අම්මපා. ඒත් මම මේ කල්පනා කරේ මහත්තයා, මහත්තය කොහොමද හරියටම ඔය කෙල්ල ගැන දන්නේ? මමද? කමුසලයි ගෙදර ඉඳන් ගෙවල් දෙකක් එහයින් පාළු ගයක් තියෙනව නේද? ආ මහත්තයා, ඒ අපේ සෝමයාච්චිලා ගෙදර නොවැ. සෝමයාච්චි මැරලා දැන් මාස 3ක් වුණා. අන්නේ ගෙදර තමයි මහත්තයා අර ජම්බු ගෙඩිය වගේ කෙල්ල ඉන්නේ. ඒත් මහත්තයා, මහත්තයා ඔය විස්තර හරියටම කියන්නේ කොහොමද? ආන් අර ජම්බු ගෙඩියක් වගේ කෙල්ලෙක් ගැන කිව්වේ. ඒ කෙල්ලගේ මහත්තය තමයි මේ මහත්තයා. ඈ?